2017 අපේ රටට ආනයනය කරපු රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 104යි. මේ වසර වෙනකොට අපේ රටට අවශ්‍ය රසායනික පොහොර භාවිතය ගණනය කරලා තියෙනවා මෙට්‍රික් ටොන් මිලියන 1.2ක්. වසර 4කින් අපේ රටේ රසායනික පොහොර භාවිතය පමණක් 300කින් වැඩි වෙලා තියෙනවා. 300කින් රසායනික පොහොර භාවිත කරත් රටේ නිෂ්පාදනයේ කිසිදු වැඩිවීමක් සිදු වෙලා නැහැ. අපිට වගා කරන්න තියෙන හෙක්ටයාර 115යි. මේකනොත් වගා කරන්න අපි 113ක් වගේ. අපේ අයගේ ඔළුවේ තියෙන්නේ මේ කාබනික පොහොර කිව්වම ගරු කතානායකතුමනි කොම්පෝස්ට් පොහොර කියලා. අද කාබනික පොහොරවල තාක්ෂණය ඉතා ඉහළයි. මේ සියල්ල හරියට අරගෙන අවශ්‍ය කළමනාකරණය කරලා ගොවියට අවශ්‍ය තාක්ෂණය ලබා දීලා මේක මහ පොළොවේ ක්‍රියාත්මක කිරීම තමයි අපි කරන්න ඕනේ. මේ වැඩපිළිවෙල බොහෝ වෙලාවට යම් විවේචන වලට ලක් වෙනවා. මේක කරන්න පුළුවන්ද? මගේ ළඟ තියෙනවා විගණකාධිපතිතුමාගේ වාර්තාව 2020. මේ වාර්තාවේ මොකද කියන්නේ? 2015 ඉඳලා 2020 වෙනකන් ඔබතුමාලා ආනයනය කරපු පොහොරවල බැරලෝහ තිබිලා මේ සියලු ලැබ් රිපෝට් වෙනස් කරලා ලැබ් රිපෝට් හදලා මේ පොහොර ටික ගොවියට දුන්නයි කිය. පහුගිය අවුරුදු 5ක කාලයක තුල අපි ගොවියට TSP කියලා දීලා තියෙන්නේ වහ කියන එක විගණකාධිපතිවරයා ලිඛිතව දීලා තියෙනවා. අද වෙනකොට වකුගඩු රෝගීන් 65000ක් මේ රටේ ඉන්නවා. ඒ නිසා අපි මේ ඉල්ලීමක් කරනවා විපක්ෂෙන්. මේක දේශපාලනීකරණය කරන්න එපා. ඔබතුමාලා හිතයි මේකේ වාසි වෙයි ගොවිය දක්කම තැන් දෙන්න වෙයි. ඕක තමයි 72 සිරිමාව මැතිරියක් කරේ. ඔබතුමාට මතකයි සිරිමාව වාර්දි බණ්ඩාරනායක මැතිනිය මේ රටට ගෙනාවු කෘෂිකාර්මික පිළිවෙත. ඒක ක්‍රියාත්මක කරා නම් අද සියලු දෙන් ස්වයංපෝෂිත රටක්. එදා ඔබතුමාලා අටක් දෙනවයි කියලා මේ ආර්ථිකය වෙනස් කරා. මේක දේශපාලනීකරණය කරගන්න එපා. අපි ගොවියට ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගොවියට කිසිම පොහොර හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ගොවියගේ නිෂ්පාදනය මඩුවක් වුණොත් ඊට වන්දියක් ගෙවන්න අපි සූදානම්. ඔබතුමාගේ සංකල්පය ගැන අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ සංකල්පේ ක්‍රියාත්මක කරන්න තියෙන ප්‍රශ්න ගැන තමයි අපි කතා කරන්නේ විපක්ෂයක් හැටියට. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය. එළවලු සපයන්නේ කල්පිටියෙන් තමයි වැඩිපුර රටට. දැන් මේ වෙලාවේ පොහොර නැහැ. ඒ ගැන විශේෂයෙන් ඔබතුමා බලලා මේ වෙලාවේ පොහොර ටික ලබා දෙන වැඩසටහන පොඩ්ඩක් ක්‍රියාත්මක කරනවාද ඉස්සෙල්ලා. ඔබතුමා කියන කාරණේ මම පිළිගන්නවා. පොහොර හිඟයක් ඇති උණයි කියලා ගොවියන් අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කිසිදු පොහොර හිඟයක් නැහැ. දැනටත් මෙට්‍රික් ටොන් 40000ක් අපි ළඟ තියෙනවා. මේ තීන්දුවත් එක්ක පොහොර හැංගුවා. වැඩිමිලට වික්කා. මේ පොහොර වැඩිමිලට විකුණන නිසා අපි తాවකාලික තීන්දුවක් ගත්තා. එළවලු සඳහාත් පොහොර ටික ගොවි ජනසේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදන්න. දැන් ඔබතුමා මට කියන්න අදහස් වෙනකොට අවශ්‍ය පොහොර ටික ඔබතුමාට අපි ලැබෙන්න සලස්වන. රජයේ ඇමතිවරයෙක් කිව්වා මහකන්නේ රසායනික පොහොර භාවිත කළොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. එහෙමනම් මහකන්නේ සිට කිසිම රසායනික පොහොරක් සහ වල්නාශක කෘමිනාශක භාවිත කරන්න බැයිද මහකන්නේ සිට? රසායනික පොහොර භාවිත කරොත් දඬුවම් ලැබිය හැකි වරදක් කියලා තාම අපි තීන්දුවක් කරගෙන නැහැ. ආනයනය නැවතුවාට පස්සේ ඌට දඬුවම් දෙන්න දෙයක් නැහැ. ඌට ගන්න පොහොරක් තියෙන්නේ නැහැ. රසායනික පොහොර භාවිත කරනකට දඬුවම් දෙනවා කියලා කිව්වේ නැහැ. පොහොර හංගනවා. එඳ ගොවියන්ගේ රුපියල් 3500 4000ට පොහොර මිටිය විකුණනවා. ඒ නිසා තමයි මම කිව්වේ පොහොර හංගාගෙන ඉන්න කට්ටියට හිරේ යන්න වෙයි කියලා. මේ පිළිබඳව කවුරුත් දේශපාලනීකරණය කරන්න යන්නේ නැහැ. ඒක ජාතික ප්‍රශ්නයක්, රටේ ප්‍රශ්නයක්. නමුත් ඕනම channel එක දැම්මොත් ගොවීන් තමයි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක අපි නෙවෙයි. මේක ගොවීන් ප්‍රතික්ෂේප කරනවා. ගොවියෝ තමයි කෑ ගහලා කියන්නේ අපිට පොහොර නැහැ, අපිට කන්න විදියක් නැහැ. කෑ ගහන්නේ අපි නෙවෙයි, ගොවියෝ. ඒ නිසා මේ ප්‍රශ්නය ගොවීන්ගේ ප්‍රශ්නයක් මිසක් ගොවියෝ තමයි කෑ ගහන්නේ නැත්තම් දේශපාලනය කරන අය නෙවෙයි. දැන් මේ ආණ්ඩුව ආවේ නිකම් පොහොර දෙනවා කියලා. නමුත් සල්ලි දීලා පොහොර ගන්නවත් නැති තත්වයකට පත් වෙලා තියෙනවා. තේ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම තේ පැලේ ඉඳලම රසායනික පොහොරත් එක තමයි වැඩෙන්නේ. පොහොර හොයාගන්න බැහැ බෙහෙතකටවත්. හොඳ ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව බලන්න ඕනේ. දීර්ඝකාලීන සරස්මකටයි මේක යන්නේ. ගහින් ගෙඩියෙන්න වගේ රසායනික පොහොර තහනම් කරාම තේ කර්මාන්තයේ සම්පූර්ණම අර්බු දෙකට ගිහින් තියෙනවා. අපි ඔබට කියන්න ඕනේ මේක හදිස්සියේ ගත්ත තීන්දුවක් නෙවෙයි. ධනාධිපතිවරණේ ජනවරමක් තියෙනවා මේ ව්‍යාපෘති සඳහා. අපේ සෞභාග්‍ය දැක්මේ ඉඳලා තිබුණ දෙයක්. ගොවීන්ගේ ප්‍රශ්නෙට මම ඉස්සෙල්ලම කරේ කුමාර වේල්ගම ඇමතිතුමා සමස්ත ලංකා ගොවි සම්මේලනයේ කැඳෙව්වා මම. ඔබ මේකට ලෑස්තිද කියලා. තුමා අපිට කිව්වේ ඇමතිතුමා අපිට ඕනේ පොහොර. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ මේ වෙනුවෙන් 100%ක් හිට ගන්නවා. ඔය කතා කරන්නේ ඇමතිතුමා මේකට විරුද්ධව නෙවෙයි. පොහොර මුදලාලිලා හංගලා දැනට ගබඩා 38ක් අතරංගුට අරගෙන දෙනවා වැඩිමිලට විකුණලා. පොහොර බෙදා හැරීමට විරෝධයක් මිස කාබනික පොහොරවලට විරුද්ධයි කියලා කවුරුත් කියන්නේ නැහැ කියන එක ඔබතුමාට කියන්න ඕනේ. ඔබතුමාකෝ අපි දේශපාලනය කරන්න කියලා මම සතුටු වෙනවා. මගේ ඉල්ලීම කරේ ඔබේ විපක්ෂ නායකතුමා අසනීපෙන් ඉන්න වෙලාවේ ප්‍රකාශයක් කරලා තිබුණා මේක දැන් කොරෝනා වලින් නෙවෙයි ඊළඟට මැරෙන මිනිස්සු කන්න නැතුව කියලා. මම ඒකයි කිව්වේ කන්න නැතුව නෙවෙයි පොඩි කාලයක් අපිට අමාරු වෙයි. රමේෂ් පතිරණ ඇමතුමා ඒ තේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පැහැදිලි කරයි. මනුෂ්‍ය මන්ත්‍රීතුමා අමතක කරන්න එපා. මේ පරණ කොම්පෝස්ට් එක මේක සංසන්දනය කරන්න එපා. මම ඔබතුමාට කියන්නේ දැන් කාබනික පොහොර කොම්පෝස්ට් නෙවෙයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.